ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම අධ්‍යාපනය පෞද්ගලීකරණය නතර කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද දිනේ අසනීප නිවාඩු වාර්තා කර වැඩවර්ජනයට එළඹ සිටිනවා. මීට දින කීපයකට පෙර වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කළද අධ්‍යාපන අමාත්‍යංශය ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි ලංකා ගුරු සංගමය චෝදනා කරන්නේ. ගුරු සහ විදුහල්පති සංගම් කොළඹ කොටුවට පැමිණ උද්ඝෝෂණයක් සිදු කිරීමටද සැලසුම් කර තිබෙනවා. එම නියෝජිතීන්ට ජනාධිපති මන්ත්‍රිය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය, ගාලු මුද්‍ර භූමිය යන ස්ථානවලට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහිස්ත්‍රාත් අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා. කෙසේ වෙතත් අද දිනේ බොහෝ පාසල්වල දක්නට ලැබුණේ හුදකලා තත්ත්වයක්. අද ස්ට්‍රයික් ඒ නිසා ඔකාරව ගෙදර යන්න. මේ අද ස්ට්‍රයික් ස්කෝල් මේ යන්න පුළුවන්ක ගෙදර. මේ ගෙදර තිබ්බ බබාලට ඊට පස්සේ අපි එක්කරගෙන ආවා. දැන් එනකොට ගේට්ටු වහලා. ඒ දැනවත් කෙරෙත් නෑ නේද? දැන් අපි ගෙදර යන්න යන්නේ. ගෙදර යන්න. දැන් අපිට මෙයා ආදා ස්කෝල්ට එක්කන් එන්න කිව්වා. ඒනොට අපිට කිසිම පණිවිඩයක් දුන්නේ නැත්නේ, මැසේජ් එකක් දැම්මෙත් නැහැ. ස්කෝලේ වහලද? ඔව් වහලා තියෙනවා ස්කෝලේ. ඔව් මේ ළමයිලු තන්තෙ මේ ඔක්කොම දාලා ගිහින් තියෙන කවුරුත් නැහැ ළමයි ගෙනියන්න. ඒක තමයි බලන්නේ. ඒක අපිට මැසේජ් එකක් දෙන්න තිබ්බනේ. ඒප්‍රිල් මාසෙන් පස්සේ දරුවෙක් ස්කෝලේට ගිහිපු දවසක් හරියට මතක නැහැ. ඇත්ත කතාව මේ ඊට වඩා හොඳ ළමයි ගෙවල් වල තියාගන්න. අධ්‍යාපනය යන්නේ ළමයි කාලකන්ණි වෙනවා. දරුවෝ ස්කෝලේට ගන්න ස්කෝලේ නැහැ වගේ. අපි මේ ගෙදර යන්නේ කියලා හැදුවා. ඇතැම් පාසල්වලට ගුරුවරුන් පැමිණෙන ආකාරයක් දක්නට ලැබුණා. ගුරු විදුහල්පතිවරුන්ගෙන් 10%ක් පින්පඩි ගන්නේ. මෙන්න මේ පින්පඩි ගන්න අය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් කන්තෝරුවල විශේෂ කවුන්ටරයක් ඕපන් කළ යුතුයි කියන සටන් පාඨයත් මෙන්න මේ වර්ජනයට එකතු වුණා නම් මේ සර්ව සාධාරණ වර්ජනයක් බවට පත් වෙනවා. හැමදාම වෙන්නේ අසාධාරණයට ලක් වෙන්නේ පාසල් ශිෂ්‍යයෝ. දෙයියන්ගේ හාල් කැවිලා තියෙන්නේ හුඟ දෙනෙකුට. මේ අතර විධායක ශ්‍රේණියේ නිලධාරීන් අද දෙවන දිනටත් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටිනවා. මේ සඳහා සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි ඔවුන් පවසන්නේ. ඊයේ දිනෙත් අද දිනෙත් අප අසනීප නිවාඩු දමා විරෝධතා ක්‍රියාමාර්ගයට එළඹුණා. අද දෙවැනි දවසෙත් මෙම විරෝධතා ක්‍රියාමාර්ගය ක්‍රියාත්මකයි. ඒ අනුව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් සේවාවන් 18කට අයත් විධායක නිලධාරීන් අද දවසෙත් දෙවැනි දිනේට මෙම විරෝධතා ක්‍රියාමාර්ගයේ නිරත වෙනවා. දිරි සති දෙකක පමණ කාලය අපි සමීපව නිරීක්ෂණය කරනවා මෙම යෝජනා සම්බන්ධයෙන් ගනු ලබන පියවරයන් පිළිබඳව. ඉන් අනතුරුව අපේ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කරනවා. විශ්වවිද්‍යාල අනුද්දින කාර්ය මණ්ඩලය දින 50ට වැඩි කාලයක් සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි එම සංගම් පවසන්නේ. එමෙන්ම රජයේ විද්‍යාත්මක නිලධාරීන්ගේ සංගමයද අද දිනේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කරනවා. මෙයාලා හරිම අසාධාරණයි. ළමයි ඇවිල්ලා අතරමං එනවා. මිනිසුත් අපහස්තාවයට පත් වෙනවා. මේ වෙලාවේ රජයත් අපහස්තාවයට පත් වෙනවා. හැම පැත්තක්ම තියෙනවා ඉතින්.